රස කේක් එකක් හදන්න යන්නේ. මේකට අපි කියන්නේ බ්ලූබෙරි ලෙමන් කේක් කියලා. ඉතින් අපි බලමු මේක හදන්න අපිට මොනවද අවශ්‍ය කරන්නේ කියලා. මේකට අපිට අවශ්‍ය කරනවා බටර්. බටර් මම අරගෙන තියෙනවා ග්‍රෑම් 50ක්. ඒ වගේම සීනි අවශ්‍ය කරනවා. සීනි මෙතන මම ග්‍රෑම් 95ක් අරන් තියෙනවා. ඒ වගේම යෝගට්. මෙතන යෝගට් මම කප් භාගයක් අරගෙන තියෙනවා. බිත්තර. බිත්තර දෙකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මෙතන මම ලෙමන් ජූස් අරගෙන තියෙනවා. ලෙමන් ජූස් මේස හැදි එකක්. ඒ වගේම මෙතන මම අරගෙන තියෙනවා වෙජිටබල් ඔයිල්. වෙජිටබල් ඔයිල් තියෙනවා තේ හැදි දෙකහමාරක් අරගෙන තියෙනවා මම. ඊට පස්සේ මෙතන පිටි තියෙනවා. පිටි අපිට මම අරගෙන තියෙනවා ග්‍රෑම් 150ක්. මෙතන බේකින් පවුඩර් තියෙනවා. බේකින් පවුඩර් තේ හැන්දා. වැනිලා තේ හැන්දා. ඒ වගේම අපිට ලෙමන් ගෙඩියක් අවශ්‍ය නම් ලෙමන් ගෙඩිය පොට්ට පොට්ටක් සූරලා ගන්නවා. බ්ලූබෙරි. මේක තමයි අපිට මේක හදන්න අවශ්‍ය කරන්නේ. ඒ වගේම ඔයගලට කියන්න ඕනේ මම මේකට අරන් තියෙන අද බේකින් ට්‍රේ එක තමයි මේක. මේ තියෙන මම බේකින් ට්‍රේ එක හදාගෙන තියෙන්නේ. මම ලෝෆ් පෑන් එකක් තමයි අරගෙන තියෙන්නේ. මේක මම බටර් ගාලා මේ පිටි දාලා අපි මේ හදාගෙන තියෙන තැටිය. ඒ වගේම මම යටට මේ ඔයිල් පේපර් එකක් දාලා තියෙනවා. ඉතින් අපි හදමු කේක් එක. මුලින්ම අපි පිටි ටික හලා ගමු. අපි පිටි ටිකට බේකින් පවුඩර් ටික එකතු කරනවා. එකතු කරලා මේක හලා ගමු. සීනි බටර් අපි මේ බීට් කරන ගමන් මම මේ ලෙමන් ගෙඩිය පොට්ට පොඩ්ඩක් මේකට සූරලා එකතු කරනවා. අපි දැන් මේක ආයෙත් බීට් කරමු. බිත්තර එකතු කරනවා. බිත්තර එකතු කරලා අපි නැවත බීට් කරනවා. බිත්තර අපි එකපාර එකතු කරන්නේ නැහැ. බිත්තර එක එක ඉස්සර දෙකම දාලා බීට් කරනවා. මේකට අපි දැන් යෝගට් ටිකයි ඒ වගේම අපි තෙල් උයි ලෙමන් ජූස් ටිකත් එකතු කරලා බීට් කරගන්න ඕනේ. කලවම් කරගත්ත මේ පිටි ටික එකතු කරනවා. එකතු කරගෙන අපි බීට් කරනවා.
හැබැයි මතක තියාගන්න ඕනි අපි දැන් මේක බීට් කරනකොට ඕවර් බීට් කරන්නේ නැහැ අපි අඩුම මේ අඩුවටම දාලා තමයි බීට් කරන්න ඕනි අර අපි කියන්නේ කම්බයින් වෙන්න විතරක් බීට් කරනවා කියලා අන්නේ ඒ විදිහට විතරක් බීට් කරන්න ඕවර් බීට් කරන්න යන්නේ නැහැ මේ වෙලාවේ मम ब्लूबेरी टिकट फिटी टिका के फिटी टिका के මේ පිටි මේ බ්ලූබෙරි වල කෝට් වෙන්න තමයි අවශ්‍ය කරන්නේ කලවම් කරගෙන අපි මේ බ්ලූබෙරි ටික කේක් බැටර් එකට එකතු කරගමු අපි දැන් මේ බ්ලූබෙරි ටික මේකට එකතු කරලා කේක් බැටර් එකට මේ කලවම් කරගත්තා ගොඩක් කලවම් කරගෙන යන්න එපා ඊට පස්සේ අපි මේක දැන් අපේ කේක් තැටියට දාගමු අපි දැන් කේක් බැටර් එක අපේ කේක් තැටියට දාගමු अभी केक बैटर एक पैन एक दाग अभी एक सामान केक बैटर एक यान विधि हेट हदागम हदागे चुटा तटकरला सेलसियसा एक असूट विनाडी तीस हतरी हतर कल मेक बेकर सामान्य विनाडी तीस इतना के बला कोला अभी मेक अवन दा මම දැන් කේක් එක අවන් එකෙන් ගත්තා මම දැන් කූල් වෙන්න පොඩක් තිබ්බා කේක් එක නිවෙන්න මම දැන් මේකට උඩින් දාන්න පොඩි අයිසින් ෂුගර් වලින් පොඩි පේස්ට් එකක් හදා ගන්නවා ඒකට මම අරගෙන තියෙනවා අයිසින් ෂුගර් මෙතන මම ග්‍රෑම් 125ක් විතර අරන් තියෙනවා ඒ වගේම ලෙමන් ජූස් ඒ වගේම වතුර චුට්ටක් අපිට අවශ්‍ය වෙනවා අපි දැන් මේ පේස්ට් එක හදමු මම දැන් මේ අයිසින් ෂුගර් ටිකට මේ අයිසින් ෂුගර් ටික මම හැලලා අරන් තියෙන්නේ මේකට මම දැන් लेमन जूस दाला मदी हितना वतुर चुट्टा මම දැන් වතුර එකතු කරේ නැහැ මම ලෙමන් ජූස් වලින්මයි හදාගත්තේ මෙන්න මේ වගේ වැක්කිරෙන මේ පේස්ට් එකක් මේ වගේ ටිකක් අඩ් මේ නිකන් කැඩි කැඩි වගේ වැටෙන පේස්ට් එකක් තමයි අපිට අවශ්‍ය අපි මේක දැන් කේක් එක නිමුණට පස්සේ කේක් එක උඩට දාගමු අපි දැන් මේ පේස්ට් එක කේක් එක උඩට මේ වගේ දාගමු දාගෙන මේ වගේ පොඩක් වැක්කිරෙන මම දැන් කේක් එකකින් කැලක් කපාගත්ත ඔයගලන්ට පෙන්වන්න ඕන හින්දා කේක් එකේ ඇතරම හරිම රසයි. ඉතින් ඔයාලත් හදලා බලන්න වෙනසකටත් එක්ක හදලා බලලා රස කොහොමද කියලා අපිටත් කියන්න. මේකට අවශ්‍ය රෙසිපි එක මම ඉන්ෆෝ බොක්ස් එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලා හදලා බලලා කොහොමද කියලා අපිටත් කියන්න. ඔබට සුබ දවසක්.